யாத்திரை சென்ற இடத்தில் தர்மதாசவின் மனைவி ரஞ்சனி தாய்மை அடையவிருக்கின்றாள் என்ற செய்தியை கேட்டு தர்மதாசவின் தாய் மன மகிழ்ச்சி அடைகின்றாள். ரஞ்சனி மீது அவள் கொண்டிருந்த கோபமும் மறைகின்றது. யாத்திரை முடிந்து கிராமம் திரும்பும் அனைவரையும் வெளிநாட்டிலிருந்து நாடு திரும்பிய உதயரத்ன அவனது புதிய காதலி ஆகியோர் திகைப்பில் ஆழ்த்துகின்றார்கள். පැරණි සිංහල රාජධානී නටබුම් බලන්න. එම හොඳ නිතන් නිර්සුන්නේ. එන යම්. ඒ වුණට පස්සේ මේ මගේ නම් හිතට මහ මොකද්ද වගේ මට මේ මගේ දෙලී නුගියේ කියලා නම් පන්දිසුන් නැහැ. මට පුදුමයි දෙනවා ඔය පිළකලමයි ගතිගුණ. ඕම හොඳට හදලා තියෙනවා. අපරාධ කියන්නේ. දැන් මටත් මේ උදේම ආරෙන් ඉන්න ගෙදර කොහොමද කියලා අපේ පවුල නොගිය කාරණේ දන්නවනේ. ඕ මේ. එහෙම ගියත් ඉතින් මේ ගියේ ගමනේ අර්ථයක් වෙන්නෙත් නැහැනේ මේ අපේ අක්කගේ හැදිරීම උඩ. ඔය එහා කියන්නේ දෙන්න එක මුවන්ට මුවන හම්බුලාන් පස්සේ හරියට ගියේ පිටක් දහමක් කරගන්න. ඒක ඇත්ත. ඒක ඇත්ත කතාව. ඉතින් මේ ළමයා කැමති නැහනේ නතර වෙන්න යාගේ තනියෙන්. ඕ මමත් කිව්වා කර කරගන්න පුළුවන් යයි යන් කියලා. නෑ බාදු නෑ මම මේ වංගෙ ඉන්නම් නන්දව තනියෙන් දාලා යන්න බෑ. ගීලෙන්නේ කි. ඕ මොහොත ගතුකු නැති ළමයා. ආතින් වැඩිම බලන පුරේ ඒකයි. ඔය හිටියාවයි කියලා. ඒ වුණාද අපි ආයේ වන්දන ගමන ලෑස්ති කරන්න මෙන්න මේ ළමයි. අප්පෝයි මොනවා කියනවද? ඒ කන්නද බෑ. ඒ ගමුර ඇති මම. අපුරු ආදෑන මට පේනව ඉස්සරහට බොහොම දියුණු පවුලන එක කියලා කිව්වද තාහනවා අන්දිරිසුන්න අපේ ගමට ඉන්න ඉතාම ධෛර්ය සම්බන්ධ කොළුව තමයි ඔය සුදා. හැබැයි ඌගේ කරුමෙට ඌගේ තාත්තා තමයි ගමේම ඉන්න හොර දෙටුව. ඌ දරුවෝ හදලා පැත්තෙරවල ඉන්නවා. ඔය කොළුව තමයි බවුල නඩත්තු කරන්නේ. හැබැයි ඉතින් එහෙම කරදරයක් අක්කිසයක් තියෙන බං ඌගේ මූණින් පේන්න නෑ. අන්න ඒක තමයි ඌගේ තියෙන තාත් වැඩගඩයක් කියන්නේ. ඌගේ තියෙන කරදර දුක්ඛම් කඩළු කාටවත් කියව කියව ඇවිදින් නෑනේ. ඔය ගහවුලස්සා කියලා එන හැටි ජීවත් වෙන කොළුවේ. අම්මා බව ඔහම උන්ට මම හරිම වනාපා. නන්දිතුනේ. කියන්න ඔය කොළුව අවුලකට සම්බන්ධ කරගන්න හරි අපූරු හාදයක්. අක්කේ ඒ මොනවද කියන්නේ මට මතක් දෙන්නේ ඒ කාලේ අපි සිරිපාරේ ගියා මෙන්න මේ වගේ. ඉතින් අම්ම එතකොට මං ගොඩක් පොඩි ඉන්නේ. ඕ උඹ බටු ඇටයක් විතර ඇති. ඒ කාලේ මුන්නේ තාත්තා ඉන්න කාලේ. ඕ ආ අපි ආණ්ඩි අම්බලමේ මෙන්න මේ වගේ වට වෙලා ඔක්කොමත් එක උයාගෙන පියාගෙන කෑවේ. උනේ එදා නාණ්ඩ ගියානේ සීත ගඟුලට. මේ කෙලීට වතුර එකක් දැම්මා විතරයි කට කට ගාලා වෙවුලන්ට පටන් ගත්තනේ. පස්සේ මුංගේ තාත්තා පඳුරක් ගැට ගහලා සමන් දෙයියන්ට සිරිපාලේ කරුණා කරලා බැස්සා දෙයියන්නේ පිහිටයි. ඊට පස්සේ නම් අපේ අම්ම හැමදාම ඔය කතාව කියනවා. කියන්නතුව පුළුවන්ද මේක වඩාගෙන ගිහිලා නේ දෙයියන්ට පින් සිද්ධ වෙන්න ඕ. ඇයි දන්නේ නැද්ද උඹ? මේ හිටියට කවුරුවත් මට කිව්වේ නෑනේ. හොඳ වෙලාවට නංගියේ උඹ මට දැන් කිව්වේ. කටක් කරලා කියන්නේ කොහොමද කියලා හිතපන්. උඹ ඒ ගෙදරින් පැදුරටත් නොකිය දොට්ට බහලා ගියා මදිවට.
ඒක උඹ බලන්න ගෙදරට ආවම තෙලෝ ගත්තා. ඔබට කියන්න වෙලාවකුනේ නෑනි මත්තේ ඕක ඉති. අපිත් දැනගෙන දැන් ගත්තා. අන්තර්ධානවාද බල බල මේ වැවිවත් වැටලා ඉන්නවද කියලා ඈ කාගෙත් ඇහවල යන්නේ නැති මොනවත් කටේ උලාගෙන ඉන්නේ කැමටි ඉස්සර ශාර්දා එන්න මේ වාඩි වෙන්න එන්න අම්මා ඉතින් වළඳ පියාගෙනම කනවා ගෙදර වගේ මේක තමයි බා රස තියෙන්නේ ගවලහම කාලා සාජනි දුර කට ගන්න ආනන්ද ලෝදිය හම්බ වුණාද? අම්ම පල ඇදින තියෙදි මෙහෙම හොඳ ගමනක් යනකොට. උන් බලපල මේ ගෑණි කියන කතා. අම්මව මේ කඩේට හොඳ හිටින්. මම මේ නිකන් පරිස්සම් ගියා මේ. හරිද? මිනිස්සු බලා ඉන්නනේ මම යනකම් මේ අල්ලලා පොවන්න. සෝභි මල්ලි වාදියා බලනවා වැඩි. මොකද? ආයිත් සිංහල දෙමළ විවාහයක් වද්ද? අනේ නිකන් ඉන්න අක්කා. විහිළු කරන්න නැතුව. විහිළු නෙමෙයි. ඕනනම් මං ඔයාට උදව් කරන්න. අපෝ ඕන්නේ නැහැ. නිකන් මොකටද මහන්සි වෙන්නේ? අනිත් එක කොහමද දන්නේ සෝමේ තිලක ගැන හිතන් ඉන්නවද කියලා? අපෝ නැහැ. සෝමි තිලකට හරි අනුකම්පා කරනවා. එයාගේ අයියගෙන් වෙච්ච වැරද්දින්ද? එච්චරයි. සෝමේ සුදේ හරි යාළුවනේ දැක්කා. අපෝ යෝණංගි ඒ දෙන්නෙක් එකතුලා තමයි හැම ගමනක් විමනක්ම යන්නේ. ඒ දෙන්නෙක් එකතු වෙච්ච තැන හරිම විනෝදෙන් ඉන්නේ. සුදු දුප්පත් කියන්නේ ඇත්ත දැක්කේ? ඔව් නංගි. අපි වගේම තමයි. ඒ වුණාට සුදානම් හරිම සන්තෝෂෙන් ඉන්නේ. කෙල්ලෙකුට යාළු වෙන්නේ හොඳ කොල්ලෙක් නේද? අපිට ඇවුණා කියපු ඔක්කොම. ආ සුදා අපිටත් දීලා කන්නකො. අපෝ මෙයාට සුදුයි සුදුයි කිව්වට ඇති සුදුකුත් නෑ. එයාට මගේ අදවත සුදුයිනේ. ඒකනේ. නවලා තෝන වැය. ඔව්. ආ දෙන්න. උකල දෙන්න. අත්ති නෑනියන්ගේ පිහිටි මේ බරි
අපදිහා බලලා අම්මව යාළු කෙරෙව නේද ධර්මයේ ලැබෙන දරුපැටිය වාසනාවන් තමයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි ධර්මයේ මාරක් කියන්නේ නේ මොන නේද යමුදු මොකද මගේ ඉතල තියෙන සන්තෝෂයක් කියලා නිම කරන්න බෑ. ඇයි අක්කේ මට? දෙන්න බෑ ඉතින් අවස්ථාවක් හොර නේද බියටිස් නැගිටින්න ඕන. හැමදාම එදි වෙනකම් මම බුදිය ගත්තොත් නම් හොඳට හිටියි. බියටිස් නැගිටින්න ඕන. මම ලැජ්ජාව කියන එක නේද? අර බලන්න ඒකත් සීතල වෙලා. ඒ කන්දනේ තවම හත වෙලාවක් නැහැ. තාම හත වෙලාවක් නැහැනේ. හත වෙනකම් ඉන්න ඕනද ගෑනිට නැගිටින්න? මේ මම එකක් කියන්න. අර අහිංසක අම්මගේ මරව මරව වැඩ කරලා ලෑස්ති වෙන්න එපා. ඔයා මම හෙට එක්කන් ආවේ අම්මට පොඩි නිදහසක් දෙන්න. සික්කිල. තාම නැගලා ඉන්නවා. නැකිලා වේගම නෝ.
මං ගේ ටිකක් අස්පස් කරලා දාන්නම්. ඒ විතරක් නෙමෙයි මෙතනත් එක පාළු වුණා. ඉලකා එන එකක් නැද්ද? දෙන්න ගන්න බලන්න ඕනි. මටත් ඇනි උඹට හිතට අමාරුයි වගේ තිලක නැති. අන්දිරිස් ගොයිය හරව ගන්න එක නම් ඊතරම් ලේසි වෙන එකක් නෑ නේ. ඔය කොච්චර කිව්වත් අන්දිරිස් මම හරි ආදරේ මන් තිලකට. ඒකේ ඉන්න දැඟලුවොත් එම නොයවා ඉන්න එකක් නෑ. ඉතින් ගිහින් දෙන්න ගන්න බලපන්. ඕකට මං ගිල්ල හරියනවද බා? ධර්මයේ තමයි ඔකට යවන්නු. අන්න නියම මිනිහා. හැබැයි ඉන්නේ එන්න කැමති ඉද්දන්නේ නැ නේද? තීලකා ගැටනම් මට හොඳටම විශ්වාසයි. ඒකේ ඉඳ ආසාවෙන් ඇත්තේ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ රස්සාට මාදරේ හින්දා ඉනවද කියලා කියන්න බෑ. නම් පලයන් බා යන්න. දැනාද? ඔබ මං ගිහින් එන්න. ආ ඒ සුදා මිනිස්සුන්ට අපිට දෙන්නටම කරදරේනේ බං. කොණ්ඩක පෙරලවක් දාපු කර පාලේ පල්ලේ ආදි. පාසුන්නේ, පාසුන්නේ වාගේ වැඩ බලා ගන්න. අපි බලා ගන්න අපේ වැඩ. ළුවේ මෙහෙ වරෙන්කෝ. ඉඳගෙන ඉන්නේ අනාව දියංකු. දරුවේ කම්බ වෙන්න ඉන්නකොට දුවේ බොහොම හිත සතුටින් ඉන්නවා. ඒක උහි දරු පැටියටත් බලපානවා. මට ඔය ධර්මදාසව හම්බ වුණේ අපි බැඳලා අවුරුදු 15කට විතර පස්සේ. හපෝ නොකරපු බාරහාරයක් නෑම. එහෙම ඉඳලායි ඔය දරුව හම්බ වුණේ. දුවේ ඔය අමතර කෑම බීම හිම අඬ උඹට කැමති නැද්ද? එහෙම දෙයක් නෑ නැන්දේ. හා මං කොහොමටත් හැම දෙයක්ම කන්න ආසයිනේ. මං අන්න දිවි උඹට ඇඹරල් මාළුවක් උයලා තියෙනවා. මං ආවේ ඔයාව ගෙදරට ඇරලා යන්න. මං මේ ළමයාටත් එක්ක දවල්ට කෑමක් හදලා තියෙනවා. ඔහේ දවල්ට කෑම ටිකක් කාලා හවස් වරුවේ යන්න බැරි ඈ. උඹටත් ඕන නම් කාපන් අන්න තියෙනවා. නෑ අම්මේ. මං ගෙදරටම ගිහිල්ලා කනවා. තාත්තටත් බත්තරන් යන්නනේ ආවේ. ධර්මේ, මෙහාට තව හාල් පහ ටිකක් ගෙනත් දැම්මනะ. ඔය තියෙන්නේ පස්සේ දරුව ඈ. මේ හෙට අනිද්දාම ගිහිල්ලා අර දරුවව එක්ක වරෙන්කෝ. බාප්පා මාත් මටත් එක්කම දේශනාවතියයි දන්නේ. සෝමෙත් කිව්වා ගිහිල්ලා එක්කන් එන්න කියලා.
අන්දිරිස්තෝවා මුලින්ම ටිකක් කියලා තිබ්බනම් කොච්චර ගෝරනාඩු ඇති වෙන්නේ නැහනේ බං. ඔයා කියොත් නම් බාප්පා ඔයාට මුකුත් කියන එකක් නැහැ. තිලකනාංගි මට ලියුමකුත් දෙවලා තිබුණා. ඔයාව කොහොම හරි එවන්න කියලා එයාව මෙහාට එක්කන් එන්නේ කියලා. හෙට අනිද්දාම යන්න ඕන. එහෙනම් මං ගිහින් එන්නම් අම්මේ. හොඳයි පුතේ. මොකද මේ ක්ලිනික් ගියාය තාම නැත්තේ? එනග ඇති. ඒකයි පරක්කු. දන්නේ මේ අනේ අර තනින් බුලත් කන්නේ. එහෙම තමයි සිංහලේ වුණා. බුලත් එක්කව පෙන්වන්න බෑ. නිකාම ළඟට යනවා. නැද්ද ලොකු මාසුන් නැ. ඒකත් නවීන පන්නේට සිගරට් එක කටේ ගහගත්තේ ඒගොල්ලන්ට නම් මේව අල්ලන්නේ නැහැ. හැබැයි මුදල් පැත්තෙන් බැලුවත්, ගුණාගුණ පැත්තෙන් බැලුවත් බුලත් පුතක් හැපීම නම් හරි මාගේ. ඒ වුණාට අංකල් බලන්නකෝ කටවල් වල හැටි. ඒ වුණාට ළමයෝ බුලත් පිටක් හපලා කෙළපාරක් ගැව්වාම සිංහලයට ඒක පිළිකුලක් නෙමෙයි. කොහෙද ලොකු බාසුන් නැ? මේගොල්ල මේ ගම්වල ඉපදිච්ච කට්ටිය ඔය දැනගන්නද? හදාට ළමයෝ දැන් වැඩි ජීවත් වෙන්න කැමති පිටරටද නැත්නම් තමන්ගේ ගමේද එහෙම නැත්නම් මේ ගමේද? මට නම් ඒක වෙනසක් නැහැ. හැබැයි අංකල් මම නම් කැමති ගොඩාක් සෙනගින්න තරමට. මෙහෙනම් හරි පාළුයි. ඒකත් නගරේ හදිච්ච වැඩිච්ච අයට ගම පාළු තමයි. මේගොල්ලන් තෝර චරෝ බරෝග ගා ඉන්න නේ ලොකු බාසුන් නැහැ. මේ අංකල් මොකදන්නේ ඔයා ඔය කොණ්ඩ පොඩිත් තියාගෙන ඉන්නේ? අපේ පැත්තට කොණ්ඩකාරෙක් බේතකටවත් හොයාගන්න නැහැ. ජෙට්ස් මොනවද මේ කියවන්නේ? ඒක ඇත්ත තමයි. දැන් නගරේ තියා ගමේවත් කොණ්ඩ බඳු මිනිහෙක් හොයාගන්න එක ලේසි නෑ. දැන් අලුත් අය කොණ්ඩ බඳින එකක් ඇ. ඉතින් අනේ ඔක කපලා දාන්නකෝ. බියට්‍රිස් එකපාරක් කිව්වනේ ගහන්නකෝ. ගමේ කොණ්ඩ බඳු පිරිමින්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා තමයි. පාරේ බෑල යන්න බෑ. මයිනා කියනවා, සෝමපාල කියනවා, නොයෙක් නොයෙක් නම් පටබලින්. ඊටියා පින්තුරුලින් පත්තරලින් පවා නොයෙක් අපහසු පහස්. ඕක පිටින් දාලා සමහර අය කොණ්ඩ කැපුවා. සමහර අය දරුමල්ලංගෙන් බේරෙන්න බැරුව කොණ්ඩ කැපුවා. සමහර අයට හේතුවක් නැතුව තන්දොට්ටු අල්ලලා කොණ්ඩ කැපුවා. ඉතින් මට නම් කවදාක්වත් මේක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට මේක තූනෑ කියලා ඉතින් ලොකු පාඩුවක් තූනෙත් නෑනේ. මේ නයින දොයින කාලේ ඔන්න කොහෙ තීචායි මක් වෙනවද? ඔය එන්නේ. උදේ ඇවිල්ලා හුඟක් වෙලා. දැන් ටිකක් වෙලා දරන ඇවිල්ලා. සංග්‍රහයේම හම්බ වුණා. ඉතින් අඩුවක් නෑ. නැන්ද ඔක්කොම කරා. ක්ලිනික් එකේ හුඟක් සෙනග හිටියද? ඔව් තාත්තේ. අපි ටිකක් පරක්කු වෙලානේ ගියේ. සෙනග ටිකක් හිටියා. ඉතින් අනේ ඇයි ඔය ක්ලිනික් ගානේ රස්තියද වෙන්නේ? හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් ඇල්ලුවා නම් හරිනේ. මේ ධර්මේ ක්ලිනික් ගිහලා එන මහන්සිත් ඇතිනේ. හරි අපිට මේ තව ගේකට යන්නත් තියෙනවා. පස්සේ අපි හම්බෙමු. හොඳයි. ආ අපි එන්නම් ගිහලා. යම් බියට්‍රිස්. එන්නම් ධර්ම. අපි ගිහින් එන්නම් අංකල්. හොඳයි හොඳයි. අපි ආවා නේද? ගිහින් එන්න ලොකු පස්. හොඳයි என்ன நம்பி அர லமைய கன ஹித்தனகொட்ட மட துக்கத் ஹிதன நகரே ஹதிச்ச வடிச்ச லமைனி எங்கிட்ட கேயாம திக கட்டதே
ප්‍රවේශකරගෙන ඉන්න කියලා මම ඔයාලට කී දවසක් කියලා තියෙනවා බියට්‍රිස්. ඇයි වා මං කියනවා කිසිම මොහොතක ගණන් ගන්න නැත්තේ. ඉතින් මම මොකද්ද කතා කරපු නරකද? නරකද? ඔයා මොනවද අර මිනිහයා ගෙදරට ගිහලා කියන්නේ? ඔයාට වටින කතාවක්ද ඔයා එතන ගිහලා කතා කළේ? ඈ? ඒ මිනිහයා කොණ්ඩේගෙනයි. ඒ මිනිහට එක එක දේවල් කියලා අවශ්‍ය නැති කතාවක් නේ බියට්‍රිස් ඔයා එතන කතා කළේ. චි අනේ මේ උදේ ඔයාට ඉතින් මං කතා කරුවත් පෙරදි කෑවත් පෙරදි මොනවා කරුවත් පෙරදි කරුණාකරලා ලියලා දෙනවද ඔයාගේ මේ මහලොකු ගමේදී මං ඉන්න ඕන විදිය? හරි කරදරයක් නේ මේක. ඒ බියට්‍රිස් මේ ගමේ ජීවත් වෙන්න ලියලා දෙන වැඩක් නෑ. ඔයාට පේන්නේ නැති මේක මම මිනිස්සු ජීවත් වෙන හැටි. මම ජීවත් වෙන හැටි පේන්නේ නැද්ද? කොහෙදිත් ගමක ජීවත් වෙන ගමක ඉපදිලා තියෙන එකක් ඈ. අපොයියෝ ඔයාගේ ගම තමයි ගමකට තියෙන්නේ. ඔව් මේ වගේ ආයෙ පිරිසිදු ගමක් කොහෙවත් නැහැ. අනේ මේ උදේ මගේ මුකුත් අහගන්න එපා. හරියට මිනිස්සෙක් ඉන්නවද මේ ගමේ මිනිහෙක් වගේ? හරියට පිළිවෙලකට ගියක් දොරක් තියාගෙන ඉන්න මිනිහෙක් ඉන්නවද? හොරුයි කසිප්පු කාරයෝ. ඒ බියට්‍රිස් මම එකක් කියන්නම්. අපේ ගමට තරක් දොස් කියාගෙන ඉන්න එපා. මගෙන් අහගන්න එපා ඔයගොල්ලන් ටවුන් ජීවිතය ගැන. මං දන්නවනේ ටවුන් ජීවිතේ ජීවත් වෙන නිසා ඇටි කොහොමද කියලා. උදේ රත්නාවයෝ නෝනාට බොහොම කේන්ති ගිහිලා නේද? මේ මොකද මේ? මම හොඳ කරත්තකාරයෙක් නෝනා. මොනා වුණත් අයියානේ දැන් ඒක වෙලා ඉවරයි. වෙනද වාගේ ගෙදර යන්න ඕන. මට නම් ඒ දෙන්නේ මූණ බලන්න බෑ. ඒ තරම් අපිරිය. මොනා වුණත් මල්ලි අයියේ ඒ දවස්වල අපිට කරපු උපකාර අමතක කරන්න එපා. තාත්තටයි අයියටයි දෙන්නට මුන්නේ අයියනේ අපිට. තමන්ගේ කෙනෙක් විතර නෙමෙයි පිට කෙනෙක් හරි අමාරු වැටුල එන්නකොට අපි යාට උදව් කරන්න ඕනේ. මොකද වැටලා ඉන්න අමාරු මල්ලි දැන් ඇතුළට මං දන්නවා උදේ වැටලා ඉන්නේ හිතේ අමාරු වෙනවා කරගත්ත දෙයක්. රට ඉන්න දවසේ ඉඳලා දෙන්නම රණ්ඩු වෙනවා.
ඔය මදෑ පුතේ මේ කෑල්ලත් පළල ඉවරයක්ම කරනවා. අම්මා ඩුමේ දාගන්නකෝ. මිනි ගියාද? ඔව්. මොකද කිව්වේ? බය වෙන්න කාරණාවක් නැහැ කිව්වා. බයිටි මඩුවට රින්ගට පස්සේ රින්ග ගත්තාම කොයිලාවකවත් වෙන කල්පනාවක් නෑනේ බං. මේ ඔය දරුවගෙන් ටිකක් හැමතිස්සෙම කල්පනාවේ නිදි. ඒ ළමයා හිත සන්තෝෂයෙන් හිටියොත් ඒ කාර ඉපදින දරුවටත් බලපානවනේ බං. කවුද බං අර එනවා පේන්නේ? ආ ඒ සුදාන මොකෝ මේ වෙලාවේ? සුදෝ මොකද උඹ අද වෑන් එකක් නැතුව කෝ වෑන් එක? වෑන් එකේ වැඩ ආද විගහෙන් ඉවර කෙරුව නැන්ද? හා උඹලගේ තාත්තා මං හුඟක් කාලෙකින් දැක්කේ නෑ බං. විනදා නම් ඉඳ හිටා විතර අඬවත් නිහාට ගොඩ වෙනවා. කතා කරලා වැඩක් නෑ නැන්ද? ඔන්න ආයෙ පාරක් මාස 6කට ගියා. ආපෝ ඕකනම් කවදාවත් මේ සම්ම ජාතිය දිවත් හදන්න බෑ බං. ධර්මේ ඔකෝ මම බොට්ටෙක් පොඩ්ඩ කතා කරන්න. දගලින් කොහේ? මෙන්න මේක කියවපන්කෝ. එතකොට තේරෙයි මොකද්ද කියලා. ගිනි පෙළෙල්ලෙන් බැටකෑ පුද්ගලයා කලාමැදිරිලිටත් බයයි කියලා කතාවක් තියෙනවා. තාත්තගේ තරහ තාමත් හරිහැටි නිවිලා නැහැ. මට ගැරේජ් එකට යන්න එපා කියලා තමයි කියන්නේ. මට ඒ ගැන හරිම දුකයි. ඒකට කාරණා කීපයක් තියෙනවා. ඒකත් ඔයා දන්නවනේ. තව කාරණයක් තමයි මම මුල්වරට රස්සාවක් කිරීම. මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා එකෙන්. මං පිබිදුණා එකෙන්. ඔයා මං ගැන තිබු විශ්වාසය මං කඩ කරන්නේ නැහැ. ඒත් අපේ තාත්තා මට විවාහ යෝජනා ගේනවා. මම ඒවට අකමැත්ත පළ කරනවා. මේ ප්‍රශ්නට විසඳුමක් ගේන්න පුළුවන් එකම තැනැත්තා ධර්මය අයිය විතරයි. ධර්මය අයියට ඔයාගේ අදහස කියන්න. ධර්මය අයිය අපට අකමැති වෙන එකක් නැහැ. එයා ඇවිත් කිව්වොත් ආයෙ වරදින්නේ නැහැ. යකෝ මේ ගැන මේකෙ මට පොඩ්ඩක්වත් කිව්වේ නැහැ. ඒ ගැන කියන්න ලැජ්ජාවෙන් හිටියේ ධර්මය අයියගේ මූණේ බලන්න බැරි වෙයි කියලා. හොඳයි මම යන්න. අපෝ උඹගේ මූණේ තියෙන සිරියා. ਸੋਇਆ ਵਦਨ ਤੇ
පන්සල් ළඟට ඇවුන සද්දේ. පොඩ්ඩක් හිමින් දාන්න දන්නේ නැද්ද මේක? ඉතින් අනේ ස්ටීරියෝ සෙට් එකක් ගත්තේ හයියෙන් අහන්නනේ. ස්ටීරියෝ සෙට් එකක් තියන් මොකක්ද දැම්මත් ගමෙන් මිනිස්සුන්ට පහින දාන්න ඕනේද? අපි ටික විතරක් හුණා මදිද? නුවේ මම මෙතන වියවියා හිටපු පැදුර දැක්කද? ආ ඔව් ඇන්ටි. ඔන්න මං එක පිටිපස්සට දැම්මා. අනේ ඇන්ටි. ඔක සාලෙන් ගියා නැතොයි කොහෙන් හරි වියා ගන්න පුළුවන් නේද? හා. අනේ අම්මේ තරහ වෙන්න එපා. සාලේ ටිකක් පිළිවෙල තිබුණා හොඳයිනේ. අම්ම තරහ වෙන්න එපා. මොනවාර තරහ වෙන්න දෙලා මෙව. මම ඔවා දන්නවද මට කියලා දෙන්න එපා. උඹලා හොඳින් ඉන්න දකින්න තමයි මා තාසව එක පිළිවෙලක් කරගෙන. ඌ ඇති අන්ත. මං තු ඒකටත් මං එක්ක අල්ල ගන්න කියලා. වැරද්දක් දැක්කම කියලා දෙන එක හොඳයිනේ බියට්‍රිස්. මං එහෙම කිව්වා ඔයාව හදාගන්න. එහෙනම් ඔන්න මටත් තියෙන ඔයාගේ ගොඩාක් දේවල් හදන්න හොඳේ. ඔය මොකක් හරි මං දෙයක් කිව්වොත් ඊට ඉන්නේ ඔයා කතා කරනවා. කොහොම පුළුවන් පිට ජීවත් වෙන්න? එහෙනම් ඔන්න යූත් ෂට මාත් ෂට හරිද? කුමාරයා විලස්සන දැලේ කොහෙද යන්නේ? අද අර දාම්පස්සේ තෑග බෙදා දී උත්සවයේ තියෙනවනේ. ඒකට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. මං දැක්ක හංගිය ගැන්නේ ගහලා තියෙනවා. හැබැයි අද තියෙන්නේ ඒක. ආ පොඩි පුතේ ඔබ දැන් ආවේ? ඔව් අම්මේ. මම යාවේ අම්මා යන්නේ නැවතන අර දාම්පස්සේ උත්සවයේ. යනවද කියලාත් අහන්නේ. පැත්තරැදලා හිටියා අපේ පවුලේ උන් මේ ගමේ වැදගත් ගොඩක් මුල්තැනක් ගන්නකොට මං නැතුව පුළුවන් දෙතේට. මං ඉන්න හරියක ඔබ බලන්න. ඉතින් අම්මට දැන්න බැරි මල්ලිගේ වාහනේ. නිකන් තියෙන වාහනේ. ඒක හරි නෑ නෑ පුතේ. උතින් තෙන්නේ මේ ගමේ උන්නේ. මං ගිහිල්ලා කාර් එකෙන් ලොක්කුව අපේ බහිනේක හරි නෑ. මං ඉතින් ගමේ කොට කොයි වෙලාවෙ පයින් ඇවිදින ගෑන්නේ උඹ ඵලයක් පුතේ. මං ඉන්නම් ගහට. මං එන යන්නම් අම්ම. දෙයියන්නේ පිහිටා. කොච්චර නම්බුවද්ද? කොළුවට දැන් ගමේ කවුරුත් සලකන දුවගේ පවුගේ විල රජෙක් වගේ මිනිස්සුෙක් හම්බුනා. බලත් හොඳින් හිටහල්ලා යමු යමු එන්නලා මේකෙන් යමු. බලය කාරණා නැහැ. මම මගේ කාර් එකෙන් අපට හිටා ස්ටාර්ට් කරලා පෙන්නනකම්. කේරළලට උන්මෝදල විහාරස්ථානයේ ශ්‍රී සත්‍යවර්ධන දහම්පාසල මගින් පවත්වාගෙන යන දහම්පාසලෙහි තෑගි බෙදා දීමේ උත්සවය අදට එදීපි වෙනවා. අපි කේරළල තුන්මෝදල් පුරාණ විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට මුලසුන හැබෙවීමට ආරාධනා කරලා තියෙනවා. උන්වහන්සේ ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඊළඟට සම්භාවනීය අමුත්තන් හැටියට අපි ආරාධනා කරලා තියෙනවා කේරළල්ලේම උපන් ප්‍රදේශයේ පොදුවට සඳහා අතහිටදී කටයුතු කරන අපේ මේ දේවිත්‍රාලාමි. ඊළඟට
අපි ආරාධනා කරලා තියෙනවා අපේ දහම් පාසලේ ඉගෙනගත්ත ආදි ශිෂ්‍යයෙක් වන මේ සෝමපාල මහත්මයාට. සෝමපාල මහත්මයා ඒ කාලේ ටිකක් දඟකාර මොරන්ඩු ශිෂ්‍යයෙක් හැටියට හිටියත් අද ප්‍රදේශයේ කුඩු මහත් ආගමික සමාජ කටයුතු වලට අතහැරලා වැඩ කරන හොඳම සමාජ සේවකයෙක් හැටියට පරිවර්තනය වෙලා ඉන්නවා. ඒ දෙපොළටම ආරාධනා කරනවා මේ තෑගි පිටා දීම සිදු කරන හැටියට. ඉනාලි චම්පිකා රැවුල බාගෙන ඉන්නකො ඔය වැඩේ නවත්තලා. රැවුල පෙඟුනාම තමයි යෝධිය කපන්න දෙන්නේ. හැබැයි මොකද අර කෙල්ලට උච්චර දුක් දෙන්නේ? ආඩවසේ ඉඳලා මූණ හිනාවක් නැහැ. බලාගත්ත තැන් බලන් ඉන්න. හරියට කෑමක් බීමක්වත් නැහැ. අම්මපා උඹලට ලැජ්ජාව කියලා එකක් නැද්ද? අරුගේ මල්ලිකාවට රස්සාවට යවන්න. දැන් ඒක අහවරයිනේ. ඒ ගැන කවුරුත් දන්නව. ඔය වගේ දේවල් දාද ලෝකෙ වෙන්නේ. කෙල්ලට ඒ ගැන දැන් ගානක්වත් නැහැ. ඔහිනේ ඒක අල්ලගෙන නැහින්න හදන්නේ. ගෑනුන්ට රස්සාවල් ඕනේ නැහැ. මේ තියෙන දේ හොඳටම ඇති. තවත් එක දුවකින් මං ඒකට හොඳ කටුත්තක් කරලා දෙන්න. මේ ඔය කලබල වෙන්නේ නැතු ඉන්න. තව ටික කලක් ඔය හිටපුවාද? මොකෝ දී ගන්න බැරි මොකවත් අඩුවක් එකේ තියෙනවද? මේ උඹලා තමයි කවදා හරි එක කලදිර දාන්නේ. අම්මා නම් මේ කියන දේ බින්දක්ක මුඳලා අහනෝය. ආහ දෙමින් යනවා. කලේ බින්දනොත් ඒකත් මට තමයි පාවිච්චි. මගේ යාළුවෙක් එක්ක ගමේ ගඟට නාන්න යනවා.
අපි අන්දර්. උඹේ නෝන මාත් එක්ක තරහ වුණාද දන්නේ නැහැ. ඒක තමයි බා වෙනස. අපි දෙන්න කොහෙ යන්නේ දොස් කවදාකවත් රන්දිමි අපිට වාදා කරනවද? අවශ්‍ය කලමනාටක ලෑස්ති කරලා දෙනවනේ. බියට්‍රිස්ට දොස් කියන්න බෑ බං. ඕක තමයි නගරේයි ගමේයි තියෙන වෙනස. අපිත් නගරේ ජීවත් වෙන්න ගියා නම් අපේ ගෑනුන්ටත් ඔය වෙනස ඇති වෙනවා. මම බියට්‍රිස්ට දොස් කියන්නේ නෑ දර. ඒක දොස් කියලා වැඩක් නෑ. එකම දේ අපි දෙන්න දෙන්න අවබෝධයක් නැති එක. මං හිතන දේ නේ එයා හිතන්නේ. මං කතා කරන දේ නේ එයා කතා කරන්නේ. ඕවා ගැන කතා කරලා දැන් වැඩක් නෑ බං. කොහොම හරි කියලා ඒකව හරි ගස්ස ගන්න බලපන්. පහු වෙනකොට ඕවා මග ඇරිලා යාවි. ඔබ තමයි ධර්මයේ මේ පිටේ මගේ එකම මිත්‍රයා. ඔබට අංගන්න කිසිම දෙයක් මගේ ළඟ ඉතුරු වෙලා නෑ. දැන් ඉතින් කොහොම හරි විවාහය පවත්වාගෙන යන්න බලපන්. දෙන්නගෙම අදහස් තේරුම් අරගෙන. එහෙම තමයි ධර්මයේ මාත් හිතාගෙන. දැන් ඔබ මොකද කල්පනා කරන්නේ කරන්නේ? අනංගාපු සංදිතිකෙන් භාගයක් බැංකුවට දැම්මදර. තව ටිකක් ගෙදර තියෙනවා. නිකන් ඉඳලා බෑනේ දැන්. මොනාරි කරන්නේ? උඹල දෙන්න කසාද බැන්දට මොකෝ? යාළුකමෙන් කිසිම අඩුවක් නෑ වගේ. එහෙම තමයි රාලාමි අපි. රාලාමි අහලා තියෙන දර කවියක් තියෙනවා. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී කියලා. ඒ කතාව තියෙන්නේ ලෝ වැඩ සංග්‍රහයේද? නෑ රාලාමි. ලෝ වැඩ සංග්‍රහයේ තියෙන එක නෙවෙයි. ඒ කවිය තියෙන්නේ සැල්ලින සංදේශේ. ලෝ වැඩ සංග්‍රහයේ තියෙන්නේ ලිපගිනි මොළවන තෙක්දිය සැලියේ සැපයක් යයි කකුලුවදිය කෙලියේ කියලා. කවුරු කිව්වත් ඒ කතාව සම්පූර්ණ නැත්ද? ඒක තමයි කියන්නේ මැඩිචි කකුලුව ගන්න එපා කියලා. ඒ කවියෙන් කියවෙන්නේ කකුලුව වෙන කතාවක් නෙවෙයි රාලාමි. මයි අර උදේට ඉතින් ඇයි කඩේත් නොකිරුනේ? ඉක්බලන් කිව්වා දෙල් දෙවැද්දේට මගේ රෂ්‍යා මදි කියලා. හරි පුදුමයිනේ. තාත්තල කැමතුනාට මම මේ ගැලවෙත් කැමති නැහැ. මං දෙයියන්ට කී 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 කාරියන් එපා. එහෙනම් දෙයියෝ ඇදියා බැලුවා. මං දෙයියන්ට කිව්වා සාරදත්ත එකතු ඉඩ දෙන්න කියලා. මං දෙයියන් ලොකු භක්තියකින් ඉන්නේ. මං හිතන්නේ සාරදත් කතරගම ගිය වෙලාවේ දෙයියන්ට කියන්න ඇති. ඉතින් සාරදා කැමති නම් මමත් කැමති. ඒකයි මම ඔයාගෙන ආවේ. එතකොට ඔයාලගේ තාත්තලා? අපේ තාත්තා ඉරලන්තේ රණ්ඩු වුණා. මට කිව්වා කැමති එකක් තියෙනවා නම් කරගන්න කියලා. සාර්ධන හක මෙතන එකක් නැහැ. ඒත් අපි රාජගෙන් අහන්න ඕනේ. අර එනවත් එහෙම. දෙකින් හිතේ. මේ ඕනෙ වෙලාවට ඔව් කියන්නත් එපා වෙලට බෑ කියන මෙතන ගෑන්නේ නැහැ කිව්වා.
ඔයා කිසි දෙයක් අහන්න බලන්න නැතුවනේ කෑ ගහන්නේ. ඒ ළමයා කොයි තරම් හිතියම් අරුන්දු මෙහාට ආවේ. දෙයියන් හිටන් කියලා තියෙනවා ඒ කටයුත්ත හරියන්ට එපායි කියලා. පස්සේ තාත්තට කියලා තියෙනවා කැමති තැනකින් කටයුත්ත කරගන්නයි කියලා. ඒ ගමන් තමයි මේ සර්දව හැදෙන මෙහි ආවේ. Receiving sick phone calls from a lonely pet. Find someone.
Thank you.
හම්බෙන්න. ඒ දැන තාමත් මන් පස්සේ ඉන්න. ඔයාට තේරෙන්නේ නැද්ද? මන් දැන් බැඳපු ගෑණියෙක්. කරුණාකරලා මට මගේ පාඩු වෙන්න ඉඩ දෙන්න. මට ඔයා අමතක කරන්න බෑ. ඔයා දන්නවනේ. මං ඔයාත් එක්ක තුලා ජීවිතයක් ගත කරන්න මොන තරම් බලාපොරොත්තු ගියාන් දීටි. කාටකට මමයි වරද්ද කළේ. මගේම සල්ලි දීලා මං ඔයාව පිටරට අරපු එක. ඒ සල්ලි ටික දෙන්න. එතකොට ඔයාට පුළුවන් වෙන කෙල්ලෙක් යාළු කරගන්න මං නැතුණාට. දන්න ඔයා අප්සෙට් එකේ ඉන්නේ කියලා. ඔයා ප්‍රින්සිපල් කියලා දිනන්නේ. ඔයාට ඕනේ නැහැ නේ ඒවා හොයන්න. ඒක මම බලා ගන්න. නේ ළමයිනේ. ගෙට ඇවිල්ලා කතා කරගෙන ඉන්නකො. නෑ ඇන්ටි. එයාට යන්න හදිස්සියලු. ඔහෙගේ ජීවිතේ නැති කිරුවේ මං තමයි. මගේ ජීවිතේ කාල කන්නේ නැ ඔහෙත් එක්ක මෙහාට ඇවිල්ලා. මොකද බා ඔයි ආයි පාරක් කිපා කතාව. ඔය නිසා මගේ ජීවිතේ කාල කන්නේ නැ ඔහි වගේ අමනුස්සෙක් නෙවෙයි එමිණ. අමුස්සෙ? කාටද කොමනුස්සෙ කිව්වේ? ගහන්නද? ඒක රුත් අයින් නැද්ද මචං? ගහනකො. අද ලොකුම දේ නේ.
කොහටද ගියේ? යාසයාරුණලාගේ දුට්ට වෙහල යන්න ගියේ. මොකද ඔච්චර කෝලාහලයක් වෙන්න කාරණේ? ආපු දවසේ ඉඳලා තෙන්නගේ සමගිය සමාදානයක් තිබුණේ නැහැ. මේ රාත්‍රියේ toy දෙන්න කොහෙදෝ ගිහිල්ලා ඇවිල්ලා දෙගොඩ හරි වෙලා බයින් බසනවා මං ආගෙන හිටියා. ඊට පස්සේ ලොකු එක ආද උදේ බාන්දර කොහෙදෝ ගියා. ඔය වෙලාවේ මොටෝ බයිසිකල් එක ආපු එකෙක් එක්ක අපේ පිටේට වැටයිනේ කතා කර කර හිටිය බාසන. මං ඒත් කිව්වද එන්නේ ගෙදරට ඇවිල්ලා කතා කරපල්ලා කියලා. ඔන්න ඕකද කොහෙද ලොකු එක ආතේ කළා තමයි ජාලේ හැලලා යන්න ගියේ. අර මෝටර් බයිසිකල් එකේද මොකේද ආපු එක්කෙනා කලින් දැකලා එහෙම තියෙනවද? මට නිචයන්න නෑ බාසුනේ. මට මතක හැටියට අර දවස මෝටර් බයිසිකල් එක ඇවිල්ලා ලොකු එකාට බැනලා ගියා ආදියා වගේ ඔය මිනිහා. මණ්ඩයි. ගංගනන් ගෙදර ගියා නම් මාත් පහුවෙලේ පෙට්ට එන්න. මං කී වරෙන් එන්න අප මං කොහොම ධර්ම ගෑනගේ මුණ බලන්නේ අප මේකට මොකක් හරි විසඳුමක් තියෙන්න ඕනේ. නිකන් අන්නතරේ උඹ එහෙම හැදලා හරියන්නේ නෑනේ. මට හිතෙන විදිහට ධර්මී මොකක් හරි ලොකු විනාශයක් අතලඟ. විනාශයක් වෙන්න තියෙනවා නම් ඒක අපි කොහොම හරි වළක්වා ගන්න ඕනේ. මම දැනුවත් නම් උඹට කවදාවත්ම විනාශයක් වෙන්න දෙන්නේ නෑ උදේ. මං කියන දේ අහලා වරින් යන්න අපෝ. වරියන්. Beatrice, do it.
ඉන්න තාම කිසිම දෙයක් කරගන්නේ නැහැ. සත්තරම් වලට වෙඩි ටික අරගෙන ඔන්න අගියට මාරු වෙලා තියෙනවා. අනේ දෙයනේ වෙච්චින හොරෙන් ගිරාවා. ලොකු පුතේ උඹට මීට වැඩිය ටිකක් ඉවසන්න තිබුණා. ඔය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ නේද? ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා හිතාගන්න. මොනවද කරන්නද? ඒකත් මේකේ හිතාදාගන්න. අනේ අනේ. එහෙම කියලා හරියන්නේ නැහැනේ උදේ. මේකේ මොකක් හරි කෙලවරක් දකින්න ඕන. කෙවල් දොරවල් වල තණ්ඩු සරුවල් ඕන තරම් සිද්ධ වෙනවා. උඹ ගියා වගේ එයත් දැන් ගෙදරින් ගිහිල්ලයි තියෙන්නේ. උඹ ආදරයක් තිබුණ හින්දානේ ඒ ගෑණිව කසාද බැඳගත්තේ. ඉතින් ඒ බැඳගත්තු ගෑණිව එකපාරටම හිතින් අක්කරන්න පුළුවන් නේ? අපි ටිකක් ඕකට ඉවසලා බලමු. ඒක නම් ඇත්ත පුතේ. ඒ ගෑණු ළමයි එහෙම නරක ගෑණු ළමෙක් නෙමෙයි. හැබැයි ටිකක් ගති පෙරතුණා අමුතුයි. උදේ උඹ එත මාත් එක්ක රාගම යන්න එන්න ඕන. අපි මේ ගමනක් ගිහිල්ලා යන ගම. මචං. ඩාරෙන්බර් මොකද රෝමෝ? මුළු පාටි හෙන් පිටි මතක් දෙන්නේ. මම හිතුවා ඉතින් මේ දෙතුන් පාර රට ගෙහින්ද ඌව හොඳට පුරුදු නැති කියලා. දෙපාරක් රට ගියේ කියලා මගේ ගමේ මිනිස්සුන්ට සිරිත් පිරි සිටින් පැති තදියා මට අමතක වෙලා නෑ හෙද්ද. මට වාව ගන්න බැරිුනේ වෙලා යන්නේ එක. දැන් දීපිස් දීපිස් එයා ගියා එයාගේ ලෝකෙ මං ආයිමත් වගේ ලෝකෙ තනියම ඉන්නවා මං හිනා අප හිතෙන් දේර හම්බෙන්නකො මොකද ආයි තරබීට ඔකත් එක්ක යන්න Thank you.
පහසුන් නැහැ. යන ගමනක් ඉස්සම් කරලා ආවොත් හොඳයි. මේ දවස්වල පිරිමි කෙනෙක් නිතරම ගෙදර ඉන්න ඕන ඒකයි. නෑ ගියපයින් ආපහු එනවා. අනේ වාසුනේ බලන්නකෝ මේ ළමයට වෙච්ච දේ. ඔය කාමරයට වැදිච්චහම එළියකට බේරියකට යන්නෙත් නැහැ. හරියකට කෑමක් බීමක් ගන්නෙත් නැහැ. කිසි කෙනෙක් රුස්සන්නෙත් නැහැ වාසුනේ. ඔය බලාගත්තුත් ඒ බලාගෙන ඉන්නවා. මං ඒත් කේන්දරේ පෙළව වාසුනේ. ගහවල තියනවා. මේකට මොකද වාසුනේ කරන්නේ? ඕම ප්‍රශ්න වලට මොන දීලා හරියන්නේ නැහැ. ඕවට විසඳුම් හොයන්න ඕන නේද මහත්තයා? ඒක ඇත්ත. වාසුනේ. දැන් අපේ රටට හුඟක් වාහන ගෙනල්ලවා. උදිරටට පුළුවන් වඩවැඩ හොඳට කරන්න. ඉතින් මං කල්පනා කරුවා ලොරි බොඩි ගහන තැනක් පටන් ගන්න. මොකද කියන්නේ මන්? අන්න එහෙම දෙයක් කළොත් නම් ඔය ගැතිටිය මග ඇරිලා යයි. අපේ ගෙදරට ගිහින් උගා දිනක් අපෙන් අහනවානේ ඇයි අපි ලොරි බොඩි ගහන තැනක් පටන් ගන්න නැත්තේ කියලා. අනික ඉතින් අපිට ඕකේ යැහැටි අමාරු දෙයක් නෙවෙයිනේ. ගෑරේජ් එකට මල්ලා හදා ගන්න පුළුවන්. ඉතින් ධර්මයේ අයියා තින්නවනේ. මං නම් හිතන්නේ නැහැ ඉතින් මේ වගේ වෙලාවක ධර්මයේ මගාරි කියලා. උදේ රත්න වෙනුවෙන් මං ඕනම උදව්වක් කරනවා. උදේ මං අමතක කරන්නේ නැහැ. කොහමද උදේ රත්න? ලොකු පුතේ වාසුනේ කතා කරනවා. වාඩි වෙනවා කොහෙන්? ඉදරත්න දැන් මේවා හංගන්න ඇටිපටි ගහන්න දෙයක් නැහැ. අපි කවුරුත් මේවා දන්නවා. දැන් තියෙන්නේ මේ ළමයා වැටලෙන්න තනින් ගොඩ ගන්න. බුද්ධ ධර්මයේ කියලා තියෙනවා දුර්ලභ කාරණා හතරක්. ඒ කියන්නේ බුදු කෙනෙක් වීම, බුද්ධෝත්පාද කාලයක ජීවත් වීම, සද්ධර්මය ඇසීම, මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම. දැන් මේ කාරණා හතරෙන් තුනකින් අපි පුණ්‍යවන්තයෝ. ලොකු වාසනාවක් කියන එක හොඳට හිතට ගනින් පුතේ. උදේ රත්න. දැන් උදේ රත්න අපේ එකක්. ඔයලා මට වැටෙන්න අපි ඉඩ දෙන්න. ඔයලා මට තියා වනේ වන හතුරෙකුටවත් වැටලා තිනකොට අපි පිට බාන්න කැමති නැහැ. දැන් මේ ළමගේ අතපය හොඳට තියෙනවා. ජීවිතේ බේරලා තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ළමයාව තත්ත්වයකට ගන්න එක. එහෙම නේද මහත්තයා? උදාරි වෑන් එකේ හඳ වගේ නේද? ධර්මේ ධර්මේ. පණිවිඩයක් අමාරුයි වගේ. ඉක්මනට එන්න කිව්වා. මොකක්ද ලෑ මම කාර් එකක් තියෙනවා අනේ මේක.
සංගයේ කටයුතු ලබන මාස කරනවා. තාපත් කිව්වා ඉක්මන් කරන්න කියලා. ඔක්කොටම වඩා ඉවසිලක් නැත්තේ මනමාලයටනේ. අපරාදේ මං එහාට එදා බැන්නේ. දැන් මට හිතෙනවා ලංගිට හම්බවන්නේ කොහොම මනමාලයක් කියලා. කොහොම හරි ඒ දෙන්නගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණානේ. මම යන්න. ඒක බාසම දෙවිත් ඇති. අනේ රාජා කොහොම හරි කියලා අයියාගේ හිත හදන්නේ. ඔව් ඒකට තමයි අපි යන්නේ. එනවා දැන්.